ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් ගෙනාවා ඔයාලට වැදගත් වන වීඩියෝයක් අරගෙන. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා උදාහරණයක් විදියට ඔයා හිතන්න සාමාන්‍ය ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක ඔයා භාවිතා කරන වෙලාවකදී ඔයා හිතන්න ඔයා WhatsApp app එක භාවිතා කරනවා කියලා. ඉතින් මේ WhatsApp app එක භාවිතා කරද්දී ඔයා ඔයාගේ යාළුවෙක් එක්ක මේ වෙලාවේ chat කරනවා කියලා ඔයා හිතන්න. ඉතින් ඔයා එයා එවපු මැසේජ් එකට රිප්ලයි කරත් එයා ඔයාට රිප්ලයි එකක් දාන්න ටිකක් පරක්කු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාට කම්මැලි හිතෙන්න පුළුවන් ඒ WhatsApp chat එක ඇතුළටම වෙලා ඉන්න. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයාට හිතෙනවා නම් YouTube app එක පාවිච්චි කරන්න, එහෙම නැත්නම් Facebook app එක පාවිච්චි කරන්න, එහෙම නැත්නම් වගේ තියෙන මොන හරි mail එකක් බලන්න. ඉතින් මේ වගේ දෙයක් ඔයා කරනවා නම් අනිවාර්යෙන් ඔයා කරන්න ඕන ඒ app එකෙන් සම්පූර්ණ back වෙලා ඔයාට අවශ්‍ය කරන app එක open කරගෙන තමයි ඔයාට ඒ app එකේ වැඩ කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් ඔයාට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයා භාවිතා කරන ඕනෑම app එකක් ඇතුලේ ඉඳගෙන ඔයාට තවත් මොනවා හරි app භාවිතා කරන්න අවශ්‍ය නම් ඒ app එක ඇතුලේ ඉඳන්ම ඒ වැඩ කරන ගමන් ඔයාට වෙනත් app එකක් භාවිතා කරන්න පුළුවන් විදියට ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක කස්ටමයිස් කරන්න කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට තේරෙන්නේ නැති මම මොකක් ගැනද කිව්වේ කියලා. ඉතින් තවමත් ඔයාලට තේරුණ නැත්නම් උදාහරණයක් විදිහට ඔයාලට තවදුරටත් මම පැහැදිලි කරනවා. ඔයාට මෙන්න මේ විදිහේ task bar එකක් ඔයාගේ ෆෝන් එකේ ඕනෑම තැනක මේ විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කස්ටමයිස් කරගත්තම ඔයා මොන හරි app එකක් මේ විදිහට භාවිතා කරද්දි ඔයාට තවත් application එකක් මේ display එකේම භාවිතා කරන්න අවශ්‍ය නම් උදාහරණයක් විදිහට ඔයාට app දෙක තුනක් එකවර භාවිතා කරන්න අවශ්‍ය නම් අද මම මේ කියලා දෙන විදිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ වෙලාවේ WhatsApp app එක ඇතුලේ තමයි ඉන්නේ. හැබැයි මම මේ විදියට කොනකින් මගේ YouTube app එක සහ Facebook app එකත් මෙන්න මේ විදියට මම open කරගෙන භාවිතා කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක කියලා දෙන්නේ මෙන්න මේ විදියට කොහොමද ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක කස්ටමයිස් කරගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕන ඔයා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාර click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මත් ඔයාට පුළුවන් මම දන අලුත්ම වීඩියෝ notification එකක් මාර්ගෙන් ගෙන්ව ගන්න. අපි යමු වීඩියෝ එකට. තාම ඔයාගේ PC එකේ run කරන Windows track version ද? එමත් නැත්නම් ඔයා භාවිතා කරන office software වගේ දේවල් භාවිතා කරන තවමත් track version ද? එහෙනම් ඔන්න ඔයාට chance එකක් ලැබිලා තියෙනවා Dison Shop හරහා ඔයාට කැමති ඕනෑම key එකක් ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න. ඔයාට ඒ සඳහා කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා search කරන්න Dison Shop කියලා. Dison Shop කියලා search කරාම ඒගොල්ලොන්ගේ website එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මගේ video එකේ යට තියෙන description එකේ link එක හරහා ගියොත් ඔයාට මේ තියෙන මුදලට වඩා අඩු මුදලකට ඔයාට කැමති ඕනෑම key එකක් මිලදී ගැනීමේ හැකියාවද තියෙනවා. ඉතින් ඔයාට යට යට ගියාම මේගොල්ලොන්ගේ key වල තියෙන මිල ගණන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙයාලගේ මේ key එකක් මිලදී ගන්න කලින් ඔයාලටත් පුළුවන් මේගොල්ලොන්ගේ Facebook page එකට ගිහිල්ලා check කරලා බලන්න මේගොල්ලොන්ගෙන් Windows key ලබාගත්තු අයගේ එහෙම නැත්නම් office key ලබාගත්තු අයගේ feedback මොන වගේද කියලා. ඒ වගේම තමයි ඔයාට මේ Windows key එකක් මිලදී ගන්න කලින් ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙතන chat මගින් website එකනොත් එයාලක chat කරන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් Facebook page එක හරහා ගිහලා එයාලගේ page එකට message එකක් send කරන්න. ඉතින් මේ සඳහා මුලින්ම ඔයාගේ smartphone එකට ඔයාට app එකක් download කිරීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන්න ඔයාගේ phone එකේ Play Store වලට. Play Store එක කියලා search කරන්න මම මේ පෙන්නන විදිහටම task bar කියලා. ඒ විදිහට search කරාම ඔයාලට මෙන්න මේ වගේ app එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ app එක මෙතනින් ඔයාගේ phone එකට install කරගන්න. ඊතහාමත් කෙටි කාලයක් ඇතුළත ඔයාට පුළුවන් ඔයාගේ smartphone එකටත් මේ app එක download කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් install වෙන ගමන් මගේ phone එකට මේ app එක තියෙන්නේ. මේ විදිහට install වෙලා අවසන් වුණාම ඔයාලට පුළුවන් මේ app එක මේ විදිහට open කරගන්න. ඕපන් කරගත්තම ඔයාලට මුල්ම ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන ඔයාලට පේනවා තේ ටික් එකක් තියෙනවා enable කරගන්න. ඔයා මුලින්ම මේ ටික් එක enable කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ ගිහිල්ලා permission on කරන්න. ඉතින් මේ permission එක ඔයා allow කරගන්න මුලින්ම. ඊට පස්සේ මේ වගේ එකපාරක් back වෙන්න. ඊට පස්සේ තවත් වරක් මේ විදියට back වෙන්න. back වුණාම ඔයාව නැවතත් අර app එකේ
ඇතුළටම මේ විදියට එකක් යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් නැවතත් මෙන්න මෙතනින් ටික් එක ඔන් කරගන්න. ඔන් කරගත්තම ඔයාලට මෙන්න මෙයාගේ ඕකේ කරන්න මැසේජ් එකක් මුලින්ම මෙතනින් ඕකේ කරගන්න. ඕකේ කරගත්තම මෙන්න මේ විදියට ඔයාට දැනටමත් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන සියලුම ඇප්ලිකේෂන් ටික මේ විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ යටට ගිහිල්ලා ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු ඇප් එක බලන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි ඩවුන්ලෝඩ් කරගත්තු ටාස්ක් බාර් ඇප් එක මේ විදියට තියෙනවා. මෙතනින් ඇප් එක ටච් කරලා මෙතන තියෙන ටික් එකත් මේ විදියට එනේබල් කරගන්න. එනේබල් කරගෙන ඔයා මේ විදියට බැක් වෙන්න. බැක් වුණාම නැවතත් ඔයාට මෙන්න මේ විදියට ඔයාගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ වගේ අලුත් ඔප්ෂන් එකක් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ දැනටම ඩවුන්ලෝඩ් කරලා තියෙන සියලුම ඇප්ලිකේෂන් මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන යටින් තවත් ඇප් කිහිපයක් මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ඇප් ටික මෙතන කරදරයි වගේ නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන සයිඩ් එකේ ඊතලයක් තියෙනවා. මේක ටච් කරන්න. ටච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙන සම්පූර්ණයෙන් මෙතනින් හයිඩ් වෙලා යනවා. ඉතින් මේ ඇප්ස් ටික මෙතනට ගන්න ඔයාට ඩෙස්ක්ටොප් මූඩ් එකට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක කන්වර්ට් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔයාට කරන්න තියෙන මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් මූඩ් කියලා. මේක උඩක පාරක් ටච් කරන්න. ටච් කළා ඔයාට පේනවා ඇති මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් මූඩ් කියලා නැවතත් ඔප්ෂන් එකක්. මේ ටික් එක එනේබල් කරගන්න. එනේබල් කරද්දී ඔයාව අරගෙන යාවි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිවලොප් ඔප්ෂන් වලට. ඉතින් එතනට ගියාම ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා යටට ගිහිල්ලා මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ ඔප්ෂන් දෙක එනේබල් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට යටට ගිහාම බලා ගන්න පුළුවන් මෙතන පේනවා ඇති ඔයාට එනේබල් වින්ඩෝස් කියලා තියෙනවා. ඔයා මෙන්න මේක ටික් එක එනේබල් කරගන්න. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් මූඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයා මෙන්න මෙතන ටික්කත් එනේබල් කරගන්න. ඉතින් මේ ටික් දෙක එනේබල් කරගත්තොත් තමයි ඔයාට මෙන්න මේ වගේ මම ඔයාලට පෙන්නපු ඉන්ටර්ෆේස් එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක එනේබල් වෙන්නේ අපි මේ ඩිවලොප් ඔප්ෂන් වලට ගිහිල්ලා මෙන්න මේ ටික් දෙක එනේබල් කරගත්තොත් පමණයි. ඉතින් ප්‍රධාන වශයෙන් අපිට මේ ඇප් එකේ සකස් කරගන්න තියෙන්නේ මේ සෙටින්ස් ටික පමණයි. ඊට පස්සේ මම මේ විදියට WhatsApp ඇප් එක ඕපන් කරගන්නම්. ඕපන් කරගත්තම අපිට මෙන්න මේ වගේ ඊතලයක් වෙන මේ විදියට යටින් බලා ගන්න පුළුවන්. මේක ටච් කරාම අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඇප්ස් මේ විදියට. ඉතින් ඔයාට මෙතන තියෙන ඇප් වලට අමතරව වෙනත් ඇප් එකක් ඕපන් කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙතන ඩොට් හයක් තියෙනවා ඔයාට පේනවා ඇති. මෙන්න මේක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාම දැනට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන සියලුම ඇප්ලිකේෂන් මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් වෙනත් මෙතන නැති ඇප් එකක් ඕපන් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතන ටච් කරලා මෙතනින් ඒ ඇප් ඕපන් කරගන්න. ඉතින් මම මේ විදියට YouTube ඇප් එක ඕපන් කරගන්නම්. ඇප් එක ඕපන් කරගත්තම අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් WhatsApp chat එක ඇතුළතින්ම අපිට YouTube ඇප් එකත් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට අවශ්‍ය කරන ගානට කස්ටමයිස් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතන මේ උඩම ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන හිටියාම ඔයාට මෙන්න මේ විදියට මේක සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ විදියට අපිට අවශ්‍ය කරන තැනකට මේ විදියට ඔයාට ඇදගෙන යන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ YouTube ඇප් එකේ තියෙන brightness ගතිය ඔයාට අඩු වැඩි කරන්න අවශ්‍ය නම් ඔයාට පේන ඇති පළවෙනි ඔප්ෂන් එක මෙතන තියෙන මේ වගේ කොටු දෙක. මේකට එක පාරක් ටච් කරලා මෙතනින් ඔයාට පුළුවන් මේ brightness මේ YouTube ඇප් එකේ අඩු වැඩි කරගන්න. එතකොට ඔයාට පේනවා ඇති යටින් WhatsApp ඇප් එකේ තියෙන chat list එකත් යටින් පේනවා මෙන්න මේ විදියට. ඉතින් ඔයාට ඒකත් customize කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඔයාට මේ ඇප් එක close කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන කතික ලකුණක් තියෙනවා. මේක ටච් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන දෙවෙනි option එක ටච් කරන්නත් පුළුවන්. ටච් කරාම ඔයාට පේනවා ඇති මෙන්න මේ විදියට YouTube ඇප් එක තියෙනවා. ඉතින් මේක ඔයාට කැමති තැනකට මෙන්න මේ වගේ ගිහිල්ලා තියා තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා නම් තවත් ඇප් එකක් ඕපන් කරගන්න. මෙතනින් මේ විදියට ඒ ඇප් එකත් ඕපන් කරගන්න. ඒකත් මේ විදියට ඔයාට හයිඩ් කළ පැත්තකින් තියන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ඔයාට අවශ්‍ය කරන ඇප් මේ විදියට පැත්තකින් තියන්න. ඉතින් ඔයාට නැවතත් chat කරලා ඉවරලා ඔයාට නැවතත් මේ ඇප් පාවිච්චි කරන්න ඕන. මේක උඩ එකපාරට ටච් කරන්න. මේ විදියට ඇප් දෙක බලා ගන්න පුළුවන්. ඔයාට කැමති ඇප් එකක් මේ විදියට සිලෙක්ට් කරලා ඔයාට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට මම මේ කියලා දීපු ඔප්ෂන් එක ඔයාට WhatsApp ඇප් එක ඇතුළත විතරක් නෙවෙයි
ඔයාට කැමති ඔයා භාවිතා කරන ඕනෑම ඇප් එකක් ඇතුළතදී ඔයාට පුළුවන් තවත් කැමති ඕනෑම ඇප්ලිකේෂන් එකක් මේ විදිහට ඕපන් කරගෙන ඔයාගේ වැඩ තවත් ලේසි කරගන්න. ඉතින් මම හිතනවා අද මම මේ අරන් ආපු වීඩියෝ එක එදිනෙදා ජීවිතයේදී එකවර තවත් වැඩ කිහිපයක් කරගන්න ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට මේ ඔප්ෂන් එක ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් මම හිතනවා අද මම අරන් ආපු මේ වීඩියෝ එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන්න තියි කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට වටේ කිතුනම් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම තමයි ඔයත් තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක all දැම්මොත් ඔයාලට පුළුවන් මම දාන අලුත්ම වීඩියෝ notification එක මාර්ගයෙන් ගෙවිනවා ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න ඔබට සුබ දවසක්.